ආයිබෝවන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල සේනා මඩින්න ගොවියෙකුගෙන් බෙහෙත සේනා කෙන පාර්ලිමේන්තුවේ විවාදයට වැඩිකරන රියදුරන්ට දඩ මුදලු ඉහළ යන ලකුණු තවත් අලුත් දවසක් අද දවස වඩාත් අර්ථවත් කරගන්නට මේ උපදෙස් ඕදන් ඔබත් ඔබේ ජීවිතයට එක් කරගන්න පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවී උසු කාරෝච තේජනං හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක් චපල දෙයක් රැක ගන්නට අමාරු දෙයක් වරදින් වළක්වන්නටත් අමාරු දෙයක් නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටලා එබඳු සිත පවා ඍජු කරගන්නවා ඇද කුද හැරලා ඊ දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ වාලිකා පර්වතයේදී මේ ගීය තෙරුන් අරභයා අපමහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවකි රටට බලපෑ ඇති සේනා තලඹ වඳුර පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා මේ දලඹුවාගේ සුළඹුව අවස්ථාවේදී එක රෑකට කිලෝමීටර් 100කට වැඩිය සුළඟෙන් මේ තලඹයාට පියාසර කරන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාව වගේ රටක මාස දෙකක් වගේ ඉන්දියාවේ 2018 මුල් කාලේ තමයි ඉන්දියාව හොයාගෙන තියෙන්නේ. මුළු ඉන්දියාව පුරාම පැතිරුණා මාස දෙකක් වගේ කෙටි කාලයක් ගත. අපේ ලංකාවේදී මුලින්ම මේ දලඹුවාගේ සොයාගත්තේ අම්පාර දිස්ත්‍රික්. ඒ දැනට මාස 3කට උඩද. කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කරලා තියෙනවා මේ මාස 3 ඇතුළත. ඒ හේතුව නිසාමයි අද රටේ කෘෂිකර්මාන්තයේ විශාල ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සාමාන්‍ය බඩේරුංගු වගාවෙන් 120කට අඩු ප්‍රමාණයකට තමයි හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සේනා දලඹුවාගෙන් හානියක් වෙලා තියෙනවා නම් ඒ වගාවන් සඳහා අවශ්‍ය වන්දි ගෙවන්න රුපියල් මිලියන 250ක් වෙන් කරලා කැබිනට් පත්‍රිකාව අනුමත කරලා දුන්නා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මේ සඳහා ලබා දුන්න ප්‍රචාරය නිසා මේ පණුවකින් ඇතිවෙන තත්ත්වය වළක්වාලීමට අපිට විශාල පිටුහලක් වුණා ඒ සියලු දෙනාට මේ අවස්ථාවේ ස්තුති කරන්නත් මම මේ අවස්ථාවක් කරගන්නවා ඇමතුමා ඉදිරිපත් කරපු කරුණු අනුව ඒ වගේම කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා මාධ්‍යයට කරන ලද ප්‍රකාශ අනුව ඔහුත් කිව්වේ මේක බීජ මගින් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ ඊසාන දිග මෝස මහරාගේ එතකොට ඔබතුමා කල්පනා කරලා බලන්න ඊසාන දිග මෝසමින් ඔය දලඹුව ආව නම් කොච්චර ප්‍රමාණයක්ද ඒ දලඹුව හුලකට ගහගෙන ඉන්නවෙන්නේ ඒ නිසා පැහැදිලිවම අපිට තියෙන සැකය තමයි මේ බීජ මගින් මේ දලඹුවා පැමිණි බව තමුන්වන්සලා සැඟවීමට ඊසාන දිග මෝසන් කතාවක් කියනවා ඊසාන දිග මෝසමෙන් ওই දලඹුවා එන්න විදියක් නැහැ ගරු විමල් වීරවංශ මැතිතුමා දලඹුවයි සලඹයයි පටලගෙන දලඹුවාට පියාඹන්න බෑ දලඹුවා පණුවේ සලඹයා තමයි ආවා කියලා කිව්වේ දැන් මේ ඔබතුමා දලඹුවා වෙනුවට ඒ සලඹයා කියන වචනේ නැවත ආදේශ කරගෙන මං කියපු කතාවට උත්තර දෙන්න මේ ගරු කතානායකතුමනි මේකේ කීටයා ඉන්නවා සලඹයා ඉන්නවා දලඹුවා ඉන්නවා චක්‍රයක් කියන්නේ කීටයා තමයි හානි කරන්නේ දලඹුවා කියන්නේ පණුවවදිය සලඹයා කියන්නේ උගේ මුල් කාලේදී පියාඹන එන එක මෙතෙ විශේෂයෙන්ම රටේම දැනගැනීම සඳහා මම කියන්නේ අතිසරල ක්‍රමයක් ඒ තමයි කොහොඹ ඇට තනුක විදියට නැත්නම් ඊටාම කුඩු වෙන කොටලා ඒක අර ඔබතුමාගේ ඩෝන කැමරාවෙන් හරි එහෙම නැත්නම් අර කෘමිනාශක ගහන මැෂිමෙන්ම මේකට ගහලා මේක බේර ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම කාබනික ගොවිතැනේදී කිසිම තර්ජනයක් සේනා දලඹුවන්ගෙන් ඇවිල්ලා නැහැ මේ වන විට සේනා දලඹුවාට දේශීය විසඳුමක් ගොවියෝ මේ සඳහා හොයාගෙන තියෙනවා විශේෂයෙන්ම දකුණු පළාතේ වහක දාන කුරුඳු පොතු වලින් මේක විසඳුමක් හොයන් තියෙනවා ඒ වගේම උදෑසනම කාලයේ අලු යෙදීමෙන් මේ සඳහා විසඳුමක් හොයාගෙන තියෙනවා ඒ කියන්නේ අලු යෙදුවම හුස්ම ගන්න බැරි වෙනවා හරි සරල ක්‍රමයක් ඔබතුමා දන්නවා ඇමරිකාව කොහොම වල පේටන් අයිතිය ගන්න ගියයි කියලා ඒක ලෝකේ තියෙන හොඳම කෘමි විකර්ෂකයක් නිසා දැනට බීජ ගෙනාවු සමාගම් තියෙනවා නම් අපි මේ බීජ ආපහු හිටවන්න කලින් ඒවා පරීක්ෂණයට ලක් කරන්න අපි කටයුතු කරන්න ලෑස්ති සමාජය අද ලොකු මතයක් තියෙනවා මේක ඇත්තටම මේ දලඹුවා ව්‍යාප්ත කරන්නේ මේ බහුජාතික සමාගම් වලින් කියලා මේ හානිය සිද්ධවීම පිළිබඳව විවිධ කට කතා විවිධ මත ජනමාධ්‍ය වලත් ප්‍රචාරය වෙන බව අපි දන්නවා නමුත් මමත් හිතන්නේ නෑ බීජ මගින් මේක සිදු වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා මොකද ක්වොරන්ටයින් එක හරහා ගේනකොට ඒ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් නෑ නමුත් මේ චෝදනා පිළිබඳව සොයා බැලීම හොඳයි
මොකද මේ අස්වැන්න වැඩිවීම හරහා රටින් ගෙන්නන්න බලාගෙන හිටියනම් කට්ටියක් ඒ අයට මේකෙන් හානියක් සිද්ධ වෙනවද කියන එක පිළිබඳව කතා වෙනවා මාධ්‍යවල. ඒ වගේම මේවට අවශ්‍ය කෘමිනාශක යොදන කණ්ඩායම් දිහා පිළිබඳව කතා වෙන නිසා මේ පිළිබඳව සොයා බැලීම පිළිබඳව ගැටලුවක් නැහැ. සොයා බැලීමක් කරන්න කණ්ඩායමක් පත් කරන්න කියන එකත් මම ඉල්ලා හිටිනවා. හිටපු කෘෂිකර්ම ඇමතුමා මහින්ද අමරවීර ඇමතුමා හොඳ දෙයක් කිව්වා. මම හිතන්නේ එතුමාට ස්තුති කරන්න ඕනේ. මොකද එතුමා කෘෂිකර්ම ඇමතුමා හැටියට ඉන්න කාලේ තමයි මේ රෝගය මුලින්ම හඳුනාගත්තේ. වන්දි මුදල සම්බන්ධයෙන් ආපහු පරීක්ෂණයකට භාජනය කරලා අපි කරන්න පුළුවන් උපරිම උදව්වක් ලෑස්ති කරන්න. ජනාධිපතිවරණයක් කලින් පවත්වන්නේ නම් ඊට විවස්ථානුකූල හැකියාවක් පවතින්නේ වත්මන් ජනාධිපතිවරයා තනඟ කරන්නේ නම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. ජනාධිපතිවරණය ඔබ දන්නවා කලින් තියන්න ඕන නම් ඒ කලින් තියන්නට හැකිවන්නේ වර්තමාන ජනාධිපතිවරයා ඒ මැතිවරණය සඳහා තරඟ කරනවා නම් පමණයි විවස්ථානුකූල. නීතියානුකූල ආකාරයට විවස්ථානුකූලව ජනාධිපති මැතිවරණයක් පැවැත්විය හැක්කේ සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ විතර. පොද ජනවාරි 8ට ඉස්සෙල්ලා ඊළඟ අවුරුද්දේ ජනාධිපතිවරේ පත් වෙලා තියෙන්න ඕනි. ඔක්තෝබර් අග විතර වෙනකොට ඒ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම අපිට පටන් ගැනීමට සිදු වෙනවා. ඉතින් විපක්ෂය හැටියට මේ ඕනෑම මැතිවරණයක් සඳහා දැන් අපි සූදානම් වෙනවා. මිලියන 22ක් වූ ජනගහනයට, මිලියන 15ක් වූ ඡන්දදායකින්ට 9406ක් ජනතා නියෝජිතව ඉන්නවා. දැන් ඊට අමතරව තව ආයතනක් යෝජනා කරනවා. මේ කාගේ මුදල් වියදම් කරන්නද? සා කෙටි කිව්වෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කළ තියෙන ලියවිල්ල පදනම් ලියවිල්ල සහ ඒ සමස්ත ක්‍රියාමාර්ගය මට වචන කීපයකින් අඳුන්වනවා නම් මම අඳුන්වන්නේ UNP TNA පරස්තාව හෙවත් අවස්ථාවාදීන්ගේ විවස්ථානුකූල කුමන්ත්‍රණය. අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව පවතින හැම මොහොතක් පාසාම සෑම ආකාරයකම අන්තවාදයකට උඩ දෙඩි දෙන්නේ. මේ ප්‍රවණතාවය ආරම්භයේදීම පරාජයට පත් කළ යුතුයි. මේ රටට තවත් ලෙයෝනේ නැහැ. මේ රට ඕනෑවටත් වඩා මලමිනී දැකපු රටක්. ඒ නිසා අපේ අනාගත පරම්පරාවේ නාමෙන්, ඒ දරුපැටවුන්ගේ නාමෙන් මේ රටේ අනාගතය තවත් ත්‍රස්තවාදී මෙහෙයුමක ගොදුරක් බවට පරිවර්තනය කරන්න ඉඩ නොදිය යුතුයි කියන කාරණේ අපි අවධාරණය කරනවා. මේ අතට අහු වෙන අය විතරක් නෙවෙයි, මේවා පිටුපස්සේ ඉන්න දේශපාලඥයෝ කවුද කියලා හොයන්න ඕන. මේවා පිටුපස්සේ ඉන්න වෙනත් රටවල ඒජන්තියෝ කවුද කියලා හොයන්න ඕන. හොයලා මේක මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ අපි අවධාරණය කරනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජන සමාජය මේ අන්තවාදී ප්‍රවණතාවේ ගොදුරක් වුණොත් එයින් විනාශයට පත්වන්නේ එම ජන සමාජයේම වන නිසා බව අපි තා ඉහලින් පිළිගන්න නිසා. ආණ්ඩුවේ ක්‍රියා හමුවේ මෙරට ගොවීන් අපහසුතාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පෞගිය කාලේ අපි පාර්ලිමේන්තුවේදී ඇහුවා නියඟෙන් විනාශ වෙච්ච ගොවීන්ට මොකද කරන්න කියලා. අගමැතිතුමා නැගිටලා කෝට්ටෑයේ අද්දක දාගෙන කියනවා, රටටම කියනවා බය වෙන්න එපා, රාජපක්ෂ යුගයාගේ නෙමෙයි, මාසෙට 8000 ගන්න දෙනවා කිව්වා. 7-5ක් දුන්නේ. දැන් අපි කෝටි 5000කට ලංකාවේ ඔක්කොම ගොවි බිම් රක්ෂණය කරලා තියෙනවා. කියලා 40000ක වංගියක් දෙනකෝ අක්කරේ. ගිය අවුරුද්දේ කන්න දෙකම විනාශයි, 7-5ක් කම්බු නැති ගොවියෝ ඉන්නේ. දැන් සේනා දළඹුවාගේ මේ විනාශෙත් එක්ක කන්න 3ක් විනාශයි. මේ සැරේ වැස්ස හැබැයි සේනා දළඹුවා එක විනාශ කරා. අද බියලි කලාපේ, අනුරාධපුරේ, අම්පාරේ, පොළොන්නරුවේ, හම්බන්තොට මොනරාගල ගොවියා අද බඩගින්නේ. ජාතියේ කුසගින්නේ නෙවු ගොවියා මේ ආණ්ඩුව යටතේ බඩගිනිනවා. නමුත් ඔවුන් කියනවා දැන් ඊයේ චිව පාර්ලිමේන්තුවේදී 40000 දෙනවා කියලා. මං ඔට්ටු දෙනවා. ඔය කිව්වේ බොරු. පච්ච අපි මේ අතේ කරගට තියෙන කටේ බුලත් පිට තියෙන අපි පාර්ලිමේන්තුවේ කතා කරුවට මේ ටයිකෝට් කාර එක්සත් ජාතික පක්ෂ පාලනයට ඇහෙන්නේ. ඔවුන්ට කියන්න ඕනේ සුදු නෝනලා මහත්තුරු ඇවිල්ලා කියන්නුනේ, ඒක තමයි ඇහෙන්නේ. ගොවියගේ කණ්ඩ ඔවුන්ට ඇහෙන්නේ නෑ. මේක ඛේදවාචකක්. කවදාහරි දවසක ආණ්ඩුකාරවරු සීලු දෙනාටත්, ප්‍රධාන ලේකම්වරු සීලු දෙනාටත් කවදාහරි දවසක FCID තිබුණොත් ඒ FCID එකට යන්න වෙනවා. ඒක වළක්වන්න කාටවත් බැරි වෙනවා. මේ කාරණා අපි මතු කරේ ආණ්ඩුවට පෙන්නන්න පළාත් සභා 6 පරිපාලනය කඩාගෙන වැටලා තියෙනවා. ආණ්ඩුකාරවරුන්ට හිතුමතේ කැමැති විදිහට තීන්දුව తీරන ගන්න බෑ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය පිහිට පතන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදී ඉතාමික්මනින් මැතිවරණය පවත්වන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිබඳව තියෙන කිසිදු වංචාවක් සම්බන්ධව මේ වෙනකොට කිසියම් ආකාරයක කටයුත්තක් සිද්ධ වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකුවේ වංචාවට ඍජුව සම්බන්ධ බව
සියලු දෙනා පිළිගන්න කරුණා. අපි රජයට බල කරනවා. මේ රටේ ආර්ථිකය විනාශ කරපු, මේ රටේ මුළු මහත් ආර්ථික පද්ධතියම විනාශ කරපු මහ බැංකු වංචාව සම්බන්ධව අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් උපදෙස් නිසි පරිදි පිළිපදමින් සේනා දළබු ඕදුරෙන් තම වගාවන් ආරක්ෂා කරගත් ගොවි මහතෙක් අපට ගම්පොළ ප්‍රදේශයෙන් හමු වුණා. මේ අතර මහියංගනේ ගෝචන සේවා නිලධාරීන් විසින් සේනා දළබුව මැඩලීම වෙනුවෙන් අත්හදා බලන ලද කෘමිනාශකයක් සාර්ථක වී තිබෙනවා. සේනා දළඹු වසංගතය පැතිරයාම හේතුවෙන් දඹුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්වයන් රැකියාවක් ලෙස බඩිරිඟු වෙළඳාමේ නිරත සුළු ව්‍යාපාරිකයින් පත්ව සිටින අසීරු තත්වයයි මේ. මම ලෙඩෙක්, මම බේත් බොනවා මාසෙකට 3 සැරයක් විතර. ඉතින් අපිට දැන් ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. බඩේනකු ගන්න නැහැ. දැන් කිසිම කෙනෙක්ට පණුවෙක් ඉඳා කියලා තමයි ගන්න ඇත්තේ. අපි ණයයි හැමදාම ණයයි. ඉතින් ගොයියන්ට නම් වන්දි දෙනා වෙලයි. අපිට වෙළඳ විදියට කිසිම දෙයක් නැහැ නේද? දැන් ඔය මොනවද දැක්කේ? මේ රටකදී. ඇයි රටකදී? මේ අතර රන්න වාරියගොඩ ප්‍රදේශයේ වගා කර තිබූ අක්කර 2 හමාරක පමණ බඩිරිඟු වගාවද සේනා දළඹු ආක්‍රමණය හේතුවෙන් මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා. ඉතින් මේකට වියදම් වුණා ගොඩක්. දැන් කුසලංග දෙපාර්තමේන්තුවෙන් ඉතින් විනාශ කරන්න ඒක ඉතින් දැන් මේ කපල විනාශ කරන්න තමයි ඉතින් හදන්නේ මේක. මේ අතර වැලිමඩ ප්‍රදේශයේ බඩිරිඟු වගාවටද සේනා දළඹුවා පැතිර ගොස් ඇති අතර එම ප්‍රදේශයේ මල් වගාවලටද සේනා දළඹුවා ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි ගොවීන් පවසන්නේ. සේනා දළඹු උවදුර මෙලෙස ව්‍යසනයක් බවට පත්ව තිබුණද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් උපදෙස් නිසි ලෙස පිළිපදිමින් තම වගාවන් ආරක්ෂා කරගත් ගොවි මහතෙක් අපට ගම්පොළ ප්‍රදේශයෙන් හමු වුණා. මගේ බඩිරිඟු වගාවට සේනා දළඹුවා ආවා. මම ඒක දැකලා ඊට පස්සේ අනිවාර්යෙන්ම මේ අපේ බල ප්‍රදේශයේ ගොවි ජන සේවය එකේ AI මහත්තයාට පණිවිඩය දීලා ඇවිල්ලා මට බලලා බේත්වක් නිර්දේශ කරවුවා. බේත් යොදනකොට අනිවාර්යෙන්ම බඩිරිඟු ගහේ ගොබේට අනිවාර්යෙන්ම බේත් ගහන්න කියලා මම සියලු ගොවි මහත්තුන්ට කියනවා. සමහරු ප්‍රකාශ කරනවා මේ සතා මුල කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මොකුත් කරේ නැහැ කියලා. නමුත් මේ සතා මුලින්ම වාර්තා වෙන්නත් සුමාන 2කට කලින් මේ සතා ඉන්දියාවෙන් දැද්දි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි තමයි මුලින්ම මුද්‍රිත මාධ්‍ය හරහා රට දැනුවත් කළේ මෙහෙම සතෙක් එන්න ඉන්නවා කියලා. ඒ අනුව අපි ගොවීන් දැනුවත් කරන්න පියවර ගත්තා. පෝස්ටර්, අත්පත්‍රිකා, රූපවාහිනී වැඩසටහන් යන ආදී හරහා ගොවීන් දැනුවත් කළේ. ඒ ටික කරපු නිසා තමයි ගොවීන්ගේ සිතේ මේ රූපය ඇඳිලා තිබුණේ. ඒවා ඔක්කොම දැනගෙන හිටපු නිසා තමයි මිනිස්සු විමසිලිමත් වෙලා සේනා දළඹුව වෙලාවට අල්ලගත්තේ. කෘමිනාශකත් සමග ඒකාබද්ධ පලිබෝධ නාශකත් යොදලා මේ සාර්ථකව මේක මර්ධනය වෙලා තියෙනවා. විමල සේන ගොවි මහතා තම වගාවන් සේනා දළඹුවාගෙන් ආරක්ෂා කරගනිති. එම ප්‍රදේශයේම බඩිරිඟු වගා කළ සෙසු ගොවින්ගේ වගාව සේනා දළඹු උවදුරට ලක්ව තිබුණේ මෙලෙසින්. තල්ලි ගත්තෙත් පොලියට 10% ගානේ අරගෙන දීලා කුඹුර අක්කරකමාරි බඩිරිඟු ඇව්වා. බඩිරිඟු ඒකලා සේනා දළඹු ඇවිල්ලා විනාශ වුණා. දැන් ඇත්තටම කියන්නේ දරුවන්ට කන්ට දෙන්න දෙයක්වත් නැහැ, කිසි දෙයක් නැහැ. මේ අතර මහියංගනීය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සේනා දළඹුවා මර්ධනය කිරීම සඳහා දේශීය කෘමිනාශකයක් අත්හදා බලා තිබූ අතර එය ඉතා සාර්ථක වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. තම දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම් වලට බල කරමින් වතු කම්කරුවන් ඊයේ දින දිවයිනපුරා වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණවල නිරත වුණා. වතු කම්කරුවෙකුට දිනකට ගෙවන රුපියල් 530ක මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු සමාගම් වලට බල කරමින් වතු කම්කරුවන් පසුගිය කාලයේ පුරාම වැඩ වර්ජනය කරමින් රට පුරා විරෝධතා ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් වතු කම්කරුවන් බලාපොරොත්තු වූ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට වතු සංගම් ඉදිරි පත්නවීම හේතුවෙන් දිවයිනපුරා වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ තමන්ට දැනට ලැබෙන රුපියල් 530ක දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලමින්. ඒ අනුව හැටන් භගවන්තලාව පොලිස් වසම්වලට අයත් වතු කම්කරුවන් තම දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. Hey!
එමින්ම මාතලේ නගරයේදීද වතු කම්කරුවන් පිරිසක් තම දෛනික මූලික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා මෙලෙස මාතලේ නගරයේදී උද්ඝෝෂණයේ නිරත වුණා. මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු කම්කරුවන්ගේ සංගමය වතු ඒකාබද්ධ වෘත්තීය සමිති සහ රජය අතර අවස්ථා කිහිපයකදී පැවති සාකච්ඡාවලදී වතු හාම්පුතුන්ගේ සංගමය එකඟ වූයේ වතු කම්කරුවන්ගේ මූලික වැටුප වශයෙන් රුපියල් 600ක මුදලක් ලබා දීමටයි. කෙසේ වෙතත් එම එකඟතාවයට ප්‍රතිචාර නොදක්වූ වතු කම්කරුවන් මෙසේ සිය මූලික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා මෙලෙස වැඩ වර්ජනයේ නිරත වුණා. තම දෛනික මූලික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා තවත් ප්‍රදේශ ගණනාවක වතු කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. නොදුරේදීම වැරදි සිදු කරන රියදුරන්ට එරෙහිව පනවන දඩේ ඉහළ දමන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. විනය අනුව ඉන්න රියදුරන්ට ප්‍රශ්නයක් නෑ මොන දඩයක් ගැහුවත්. විනය නැති රියදුරන්ට තමයි ඒ දඩේ ගහන්නේ. දැන් පිටරටවල්වල කරන වරද අනුව ලකුණු කපලා රියදුරු බරපත්‍රය අහෝසි කරනවා. නමුත් එවැනි ක්‍රමවේදයක් මේ රටේ නෑ. නමුත් මම ඉදිරි කාලයේදී ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. යුද්ධෙට අවුරුද්දකට මැරිච්ච ගානකට වඩා අනතුරු වලින් මිය යන ගානක් මේ රටේ තියෙනවා. ඉතින් සති කිහිපය ඇතුළත දඩ ක්‍රමයක් වෙනස් කරලා මම හිතන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට කැමති වෙයි. අවිනීත රියදුරු වරුණන් ඔකට මට එක එක වගේ මට ඒක නම් ප්‍රශ්නයක් නෑ. ජීවිතයක් නැති වුණාට පස්සේ ඒකේ දුක දැනෙන්නේ ඒකේ ප්‍රශ්න තියෙන්නේ පවුලේ අයට විතරයි. පොලිසියත් සමග අපි සාකච්ඡා කළා. ඉතාමත් කෙටි කාලයකදී දඬුවම් වැඩි කිරීමේ දඬුවම් ගෙවන ගාන වැඩි කිරීමත් ඒ වගේම රියදුරු ලයිසන් එක කරන වරද අනුව නැති කිරීමට පවා අපි මේ රටේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. එළඹෙන ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙකු නිසි අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නමුතු පක්ෂයක් අපි බය නැහැ. අර එක එක බයලා ගෙනාවට අපිට ඉන්න හොඳ බුලට් අපි මේ බුලට් එක අන්තිම මාස 3 දාන්නේ. ඒ බුලට් එක දාපුවම අනිවාර්යෙන් ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. අලුත් අනි ආණ්ඩුවක් එක කරන වැඩපිළිවෙලක් කරන්න පුළුවන් වෙනවා. ඔය එනේන රාජපක්ෂලාගේ බය තියෙන කට්ටිය ගෙනාවපුවම යාගේ නමේ අන්තිම කැල්ල තියෙන්නේ බය කියන එක. මිනිස්සු බයයි යාට. අදී අපිත් බයයි මේ වගේ මිනිහෙක් රටපාලනය කරොත්. ඒ නිසා එතනින් යට කියන්න දෙයක් නැහැ. ඔතනලා ෆෙඩරල් දෙන්නෙම නැත්නම් ෆෙඩරල් කියන මේකක් මවාගෙන රාජපක්ෂවරුන් කතා කරාට රටේ මිනිස්සු ෆෙඩරල් ගැන කලබල වෙන්නේ නැහැ. ෆෙඩරල් දෙන්නවත් කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි පැහැදිලි කරලා දෙනවා ඒකේ රටක් තුල කටයුතු කරන්න ඕනේ කියලා. මම හිතන දෙමළ ජාතික සම්දානයත් පැහැදිලිව කටයුතු කරලා තියෙනවා. එතුමන්ලත් කියලා තියෙනවා එතුමන්ල ඒකේ රටක් තුල ඉන්නේ කියන එක. මේක මේ විහිළුවක් කරගෙන මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට ඉන්න රටක් බෙදලා ඡන්ද ගන්න රාජපක්ෂලගේ කාලකන්ණී න්‍යායට උඩගිඩි දෙන්න හොඳ නැහැ කියන එකයි මම නම් කියන්නේ. පෙබරවාරි මාස 4 වනදා ගාල්මෝතුරු පිටියේදී පැවැත්වෙන 70 ශාරිත අමුත්තා ලෙස මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් මහතා සහභාගී වන බව අමාත්‍ය වජිරාභේවර්ධන මහතා පවසනවා. විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලික් මහතා සහ එම මැතිණිය සහභාගී වීමට නියමිතව තිබෙනවා. අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා පෙබරවාරි මාස 1 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජී ආයතනයක්ම ඒ වගේම පුජ්‍යලික ආයතනයක් සහ සියලු නිවෙස්වල ජාතික කොඩිය එසවීමෙන් විශේෂයෙන් මේ සඳහා සියලු දෙනාගේ ජාතික සහභාගිත්වය සිදු කරන හැටියට මේ අතර නිදහස් දින පෙරහුරු වෙනුවෙන් මාර්ග වසාතැබීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. දැන් පෙරහුරු පැවැත්වෙන්නේ 26 27 31 1 2 3 විශේෂයෙන්ම අපි වැඩිපුර මහජනතාවට දැනුම් දෙන්න ඕනේ විශේෂයෙන්ම 26 27 31 1 2 3 යන දිනවල රතවාණ සැලැස්ම සම්බන්ධයෙන් විශේෂයෙන් මම කතා කරන්න කැමතියි. කොල්ලුපිටිය හන්දියත් පර්ණ පාර්ලිමේන්තු වටරවුම ඒ වගේම ලෝටස් පාර සෙරමික් හන්දිය දක්වා මාර්ගය පෙරහුරු දිනේ වගේම නිදහස් දිනේදී වසා තැබෙනවා. පෙරහුරු දිනවලදී කොල්ලුපිටිය හන්දියෙන් ඉදිරියට වාහන ගමනාගමනය දෑසන 6:30 සිට සීමා වෙනවා. විශේෂයෙන්ම ගාලුපාර ඔස්සේ කොළඹට පැමිණෙන වාහන උදෑසන 6:30 පසුව ගාලු මෝද දෙසට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. පෙරහුරු කාලය තුල විශේෂයෙන්ම දවල් 12:00 විතර වෙනතුරු කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හරවා ලිබර්ටි වටරවුම පිත්තල හන්දිය සර් ජේම්ස් පීරිස් මාවත ජස්ටිස් අක්බර් මාවත මැලේ වීදියේ චිත්තම්පලම්මේ ගාර්ඩන් මාවත හරහා කොටුව පිටකොටුව දෙසට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම කොටුව පිටකොටුව දෙසින් ගාලුපාරට ගමන් කරන වාහනත් ඒ ආකාරයටම අනෙක් පසට ගමන් කිරීමේ හැකියාව තියෙනවා.
එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.